අයිබෝන් හැමදෙන අටම අයිටෙක් ඉලෙක්ට්‍රොනික සිංහල channel එකෙන් අපි අද කතා කරන්නේ washing machine PCB එකක් repair කරගන්නේ කොහොමද කියන එක repair tip එකක් සම්බන්ධව මේක මේ LG washing machine වලට අදාළ වෙන repair tip එකක් විතරක් නෙමෙයි හැම machine එකකටම අදාළ වෙන repair එකක් මේක මේ crystal එක මාරු කරලා තියෙන මේ PCB එකේ නමුත් ඒත් on වෙන්නේ නැහැ දැන් බලමු මම මොකක්ද මේකින් එතනින් එහාට repair කරන්න කියලා මේ ඔයාලට පේනවා power path එක මම දීලා තියෙන මේ 230 line එක තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ 230 line එක සම්බන්ධ කරගන්න මේ විදිහට ඔයාලට බැරි PCB එකේ වයරින් එක තියෙද්දිම මේ විදිහට චෙක් කරලා බලන්න පුළුවන් වලට. එතකොට normal විදිහට power දුන්නට පස්සේ board එකට power එනවද කියලා බලලා, කියන්නේ PCB එකට power එන්න ඕනේ මේ fault එක චෙක් කරගන්න. power ආවට පස්සේ තමයි මේ මම මේ කියන repair tip එක ඔයාලා කරන්න ඕන. දැන් මෙතනදී ඔයාලට පේනවා මම මේ PCB එක button එකෙන් press කරාට ඔන්නුනේ නැහැ. නමුත් ඒකට අපි වෙනම ක්‍රමයක් තියෙනවා බලමු මේ මොකද්ද කරන්න කියලා මේ තමයි යටපැත්තෙන් මේ විදිහට ෂෝට් කරලා බලුවා ඔන් වෙනවද කියලා. එහෙම ඔන් වෙනව නම් ඔයාලා දැනගන්න ඕන මේක බටන් එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන කියලා වෙනත් බටන් එකක් මාරු කරලා බලන්න. දැන් මෙතනදී ඔයාලට තවත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයාලට මේ જાතියෙම බටන් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය මාකට් එකේ මේ බටන් ගන්න නැති නිසා. දැන් එතකොට ඔයාලට මොකද්ද මේ මැෂින් එක වැඩ කරන තත්ත්වයට හදාගන්න කරන්න තියෙන්නේ. ඔයාලා දන්නවා මේ මැෂින් එකේ බටන් අමතර බටන් ගොඩක් संबंध कर ऐसा ऑन कर लेते हैं रियाट पास से एक ऑफ है ना होना ये विधि के बटन का संबंध कर लो मैं बटन मैं पीसीबी का रिपेयर के इवर कर गाना पुलवां दंग वाला देख का मामे पीसीबी का संपूर्ण में गलवाले इवात कर लर थी है ना निसा मैं पीसीबी का संपूर्ण में गलवाले इवात करना सिद्ध होने मटे मैं पीसीबी का तवत कोरोशन फॉल्ट एक अक्ति बाई के अने पाथ एक अक දිරලා තිබ්බා ඒ දිරපු පාත් එක හදන එක තමයි මම මේ සම්පූර්ණයෙන්ම මේ PCB එක මේ විදිහට ගලවලා ඉවත් කරේ. ඔයාලා මෙන්න මේ විදිහට බලන්න මේ power එනවද කියලා මම මේ බලන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට volt ඔයාලට පේනවා voltage එකක් සාමාන්‍ය volt 4කට වැඩි ප්‍රමාණයක් එනවා මෙතන. මෙන්න මේ දාලා තියෙන clip එක විදිහට මේක ඔයාලා මුලදිම කරන්න ඕන එකක්. මම මේ ඔයාලට යමතක වෙච්ච නිසා දෙවෙනි පාර පින්නවන්නේ. ඔයාලා මේ power button එක check කරන්න කලින් හැමදේම check කරන්න කලින් මෙන්න මේ socket එකේ ඔන ඒ point එකට इकनमी वाटर लेवल सेंसर पॉइंट कट वोल्टेज एनवाद बलान हेम वोल्टेज एनवना विताराई मे रिपेयर करें मे मोडल तवा फोल्ट खाता करो मे ट्रांसफार्मर 230 वोल्ट संबंध करती है 12 वोल्ट ट्रांसफार्मर 12 वोल्ट ट्रांसफार्मर के पिचन मे ट्रांसफार्मर के पिचन तुम्हारा मेकम हो जाने वोल्ट डोल हाँ एंपियर එකක් තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් සම්බන්ධ කරලා දෙන්න. එතකොට මේ මැෂින් එක මෙතන ඉහට වැඩ කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට DC SMPS එකකින් දුන්නත් කමන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකකින් දුන්නත් කමන්නේ වෝල්ට් 12ක් තමයි ඌමනක් කරන්නේ මෙතන පවර් පොයින්ට් එකට. දැන් මම සම්බන්ධ කරලා ඔන් කරලා මේ යුනිට් PCB එකේ රිපෙයර් එක ඉවර කරලා තියෙන්නේ. දැන් මේක කරන්න ටෙස්ට් මෝඩ් රන් කරන එක. මේ PCB එක මේ එළිය තියාගෙන සම්පූර්ණයෙන්ම චෙක් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ සයිකල් එක නෙවෙයි ෆන්ක්ෂන් වැඩ කරනවද කියලා චෙක් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මම ඒ කොටස තමයි මේ කරන්නේ. මං හිතන්නේ ඔයාලට අද මේ වීඩියෝ එකෙන් වොෂින් මැෂින් රිපෙයාර් සම්බන්ධ රිපෙයාර් ටිප්ස් කීපයක්ම කතා කරා වැදගත් වෙයි කියලා හිතනවා. මේ මැෂින් වල තවත් ෆෝල්ට් එකක් එනවා. මෙන්න මේ ඩෝ ස්විච් එක ඩෝ සෙන්සර් එක සවුත් වෙනවා. මේ ඩෝ සෙන්සර් එක සවුත් වුණා මම මේ කාන්දමක් තියලා බැලුවේ ඒක වැඩ කරනවද කියලා. එතකොට ඔයාලා මේ ඩෝ සෙන්සර් එක වැඩ කරන්නේ නැත්නම් DE කියන error code එක තමයි දෙන්නේ. DE error code එක ඔයාලට අයින් කරගන්න පුළුවන්. DE error එක සම්පූර්ණයෙන්ම එතන සෙන්සර් එක ෂෝට් කරලා ඉවත් කරලා දැම්මට පස්සේ මම හිතන්නේ අදට වීඩියෝ එක අවසానයි. මේ වොෂින් මැෂින් වල ස්පෙයර් පාර්ට්ස් ඔයාලට ගන්න උමනාවක් આવොත් මේ පහළ තියෙන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඔයාලට ගෙදරටම ස්පෙයර් පාර්ට්ස් දෙන්න ගන්න පුළුවන්. ඕනම පාර්ට් එකක් මේ මැෂින් එකේ ගන්න තියෙනවා. PCB එක උමනා කරත් PCB එකත් ගන්න තියෙනවා. ක්‍රච් එක සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. සියලුම කොටස් මේ පල්ලෙහි තියෙන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් විතරක් දාලා ඔයාලට ගෙදරට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. සුබ දවසක් හැමදෙනාටම. අයිටෙක් ඉලෙක්ට්‍රොනික්ස් සිංහල channel එකට එකතු වෙලා හිටියද